කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන. ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. මම වැඩට යන්නේ දවල් 10 පහු වෙලා. මගේ යාළුවෝ ඇත මායන තුරු පුල පුලා. අපේ ලොකු මහත්තයා එන වෙලාව බල බලා. මම ගී ගයනවා මිතුරන් හා එක් වෙලා. මම වැඩ කරනවා කියලා කන්තෝරුවේ. මගේ මේස ළඟින් ඉඳගෙන මම යාළුවේ. තේ වෙලාව එන තුරු මගේ පාඩුවේ. කටු ගැනගෙන ඉන්නවා ඔරලෝසුවේ. කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන. ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. පාටියකට යන්නට මට තිබුණොතින් කන්තෝරුව ඇරෙන වෙලාවට කලින් මගේ මිතුරන්ගෙන් ලැබෙන්නා වූ උදව්වෙන් මම පැනලා ගෙදර යනවනේ ලොක්කට හොරෙන්. පැනලා ආනමුත් මගේ වැඩ හරියට මගේ යාළුවෝ ටික කරලා තියයි නූලට. දවසක් 80 වෙන්න ගිහින් ලොක්කට බේරුනේ මම පූර්වේ ලොකු පින්නකට. කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන. ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. පටිදින හැර අනිත් දවස් බල බලා මම වැඩට එන්නේ තේ වෙලාව අල්ලලා. තේබී එනකොට මම වැඩ පල බලා. 10න් කෑමට යන්නට සිදු වෙලා. කෑම පැයට ටිකක් නිදා ගන්නවා. ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා. ඒ විට මට වැඩ කරන්න හිතෙනවා. නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා. කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන. ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. අනේ කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. ස්තුතියි රසින්ත. ඇතරෝ මේ අපිත් ගීගයමින් සතුටින් තමයි වැඩේ පටන් ගත්තෙත්. අද අපි මැදිරේ වැඩ පටන් ගත්තෙත් ඔය විදිහටම ගීගයමින් සතුටින්. අපි කොච්චර සතුටින්ද කියලා කියනවනම් ඔෆිස් එකට යන්නෙත් සතුටින්ම තමයි. ඒ කියන්නේ අපි හරි ආසාවෙන් සතුටින් තමයි උදේට මේ රාජකාරියට යන්නේ. කොච්චර සතුටින්ද කියනවනම් උදේට අපි වැඩට යන්නේ දුවගෙන. නිකන් බලන්න රාජ්‍ය ආයතනවල ළඟට ගිහිල්ලා රාජ්‍ය සේවකයෝ උදේට වැඩට යන්නේ දුවගෙන යන්නේ. ඒ තරම් ආසාවෙන් යන්නේ. නැතු මේ පරක්කු වෙලා හැම නෙමෙයි. පරක්කු වෙලා නෙමෙයි. ඒ වැඩට යන්න තියෙන ආසාවට තමයි උදේට දුවගෙන යනවා. ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න. ආයි හවසට දුවගෙන එනවා. ඒක ගෙදර යන්න. හොඳයි මගේ ප්‍රිය සහෘදේනි. දැන් ඉතින් මේ වෙලාවේ කන්තෝරුවේ තේ බොන වෙලාව වෙන්න පුළුවන්. දැන් 10 මාර වගේ කියන්නේ උදයා මහත්මයා තේ බොන වෙලාව තමයි. ලයිෆ් කෝච් උදයා දේවමුල මහත්මයා අයිබෝන් සුබදෑසලා. වෙලාව මම හිතන්නේ තේ බොන වෙලාව අපි හරියටම මේ වැඩේ පටන් ගන්න හදන්නේ. රස්සාව කරන පිළිවෙල ගැන අපි මේ කතා කරන්න අද මාතෘකා කරගත්තේ. අපි අපේ රස්සාව හරියට කරන්න කොහොමද කියලා පොඩි ප්‍රවේශයක් ගමුකෝ අපේ වැඩේට. අද රස්සාව කියන එක මේ දැන් මනුෂ්‍ය සමාජය ගත්තොත් එම අපි ජොබ් එකක් කරන්න ජීවත් වෙන්න. ජොබ් එකක් නොකර ජීවත් වෙන්න බැරි තැනට රුපියල් හෝ ඩොලර් හෝ මුදල් අපේ මැද්දට ඇවිල්ලා තියෙනවා. තොර අපිට ජීවත් වෙන දැන් ඒ දවස්වල අපේ මූලික අවශ්‍යතා ටික බොහොම සරලයි. අපිටම ගෙදර වත්තෙන් ගමෙන් හොයාගන්න පුළුවන්. දැන් එහෙම නැහැ. අපේ ගොඩාක් මූලිකයි කියන අවශ්‍යතා පවා පිටරටින් නැවහරා එන ඒවා තියෙනවා. එතකොට ඒව ගන්න නම් අපි ළඟ සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන්න නම් ජොබ් එකක් කරන්න ඕන. කියන්නේ ජොබ් එක කියන්නේ කායික හෝ මානසික තමන්ගේ හැකියාව ශ්‍රමය වෙන කෙනෙකුට දීලා ඒක වෙනුවෙන් මුදලක් ලබා ගැනීම. ඒතකොට මෙන්න මේ ජොබ් කියන එක මනුෂ්‍ය ලෝකයේ මුදල් පරිහරණයට ආවත් එක්ක අනිවාර්ය කාරණාවක් වුණා. ඉතින් එතකොට දැන් මුදල් එක රටක එක පුද්ගල ආදායම දල දේශීය නිෂ්පාදිතය මේ ඇතුළු සියලුම වටිනාකම් මුදලින් මනින සමාජයක අපිට මුදල් නැතුව අපේ වටිනාකම් මනින්න බෑ. දැන් අපි මෙතනට එනකොට අපිට මේ වැඩසටහනට සහභාගී වෙනකොට අපිට වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම සෝෂල් වැලියු එකක් සහ ෆයිනෑන්ෂියල් වැලියු එකක් කියලා දෙකක්. ඒතර මෙන්න මේ දෙක ඇතුලේ මේ සෝෂල් වැලියු එක නෙමෙයි ෆයිනෑන්ෂියල් වැලියු එක ගත්තොත් මට සල්ලි හම්බ කරන්න මම මගේ හැකියාවක් දෙන්න ඕන. කාටද? ඕන කෙනෙකුට. ඕන කෙනා මට එන්න කියනවා. අන්න එතෙන්දී අය මම අතර ගනුදෙනුවක් ගිවිසුම් ගත වෙනවා. ඒ තමයි ඔයා වැඩ කරන්න මෙන්න මේ ටික මම වාට ගෙවනවා මෙන්න මේ ටික. ඕක තමයි ජොබ් එක. මට මේ මොහොතක් දෙනු දෙමහත වෙලාව බලලා ඉන්න ඕනේ. වෙලාව බලලා අපි ආපහු අපේ කතාවට එමු. කන්තෝරුවල නම් හරියටම උදේ තේ වෙලාව. ආයි හවස තමයි 3ට විතර වගේ. හොඳයි උදේ මහත්මයා. එතකොට මෙන්න මේ කියන ජොබ් එක තමන්ගේ ජීවිතයට කොච්චර සම්බන්ධද කියන්නේ. ජීවිතයට කොච්චර මුදල් ගේනවා හා සමානව රස ගෙනනවද කියන එකත් එකමයි ජොබ් එකේ වටිනාකම තක්සේරු වෙන්නේ. අපි අද කතා කරන්න මගේ සයිකොලොජිකල් ෆීල්ඩ් එක ඇතුලේ දැන් අපි ওই ආයතන වලට ගිහිල්ලා වැඩ කරන අය මොටිවේට් කරද්දී ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න කතා කරද්දී මගේ මූලිකත්වයේ දින මනෝමූලික කාරණාවට දැන් අපි උදාහරණයකට ගත්තොත් සල් මම ඇහුවොත් එම ජොබ් කරන අයගෙන් ඔයාලා වැඩිපුර ආස සිකුරාදරයටද ඉරිදරයටද කියලා. සිකුරාදරයට. ඒ මොකද? දවස් දෙකක් නිවාඩුවක් හම්බ වෙනවනේ. අන්නරයි. ඒ කියන්නේ තමන් ජොබ් එක කරන්න කැමැත්තෙන් නෙමෙයි. තමන් කැමැතිම ටික කරන්නේ නිවාඩු දවස්වල. ඒක තමයි නිවාඩුවට ඔච්චර ආස. එතකොට අපිට ප්‍රශ්නයක් වෙනවා මම මේ ජොබ් එක කරන්නේ ආසාවෙන් නෙමෙයි කියලා. මම හැමතිස්සෙම කියන්නේ දැන් අපි ගත්තොත් එම ඔබතුමා පටන් ගත්තේ මේ රාජ්‍ය සේවයේ කතාවක් කියලා. මේ රාජ්‍ය සේවයේ වගේම පෞද්ගලික අංශයක්. දැන් අපි මේ කියන රාජ්‍ය සේවයේ නිකන් ඉන්නවා පෞද්ගලික අංශය වැඩ කරනවා කියලා. ඔය දෙකේම වැඩ කරන අයත් ඉන්නවා. ඒකින්ද මේක මේ මට්ටම හරිදී. ඔය දෙකෙම නිකන් එන්න නැති ඉන්නවා. හැබැයි මේ ප්‍රතප්පරය. ඒ ජොබ් සැටිස්ෆැක්ෂන් එක කියන එක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි. ජොබ් එකෙන් Tamanට එන සැටිස් එක, ෆන් එක, ලල් එක, සතුට රැකියාවෙන් එන උත්ප්‍රේරණය. ඒක නැති වෙන එක කතා කරන්න ඕන සයිකොලොජිකලි නම් මේ තත්පරෙන් නෙමෙයි මිට ගොඩක් එහාට යන්න ඕනේ. ඒක තමයි මම අර කිව්වේ. රස්සාව කරන කෙනෙක් ඇහුවොත්ම වැඩිම සිකුරාදරයටද ඉරිදරයටද කියලා නොකිය වුණත් එයාගේ හිත ඇතුළේ තියෙන සිකුරාදරය. ඉස්කෝලෙන් ළමයිගෙන් අහනකො පුතේවා වැඩියෙන් ආස සිකුරාදරයටද ඉරිදරයටද කියලා. එයාත් කියනවා සිකුරාදරයට කියලා. ඇයි? එයා අකමැත්තෙන් ඉගෙන ගන්න. එයා කැමැත්තෙන් නම් ඉගෙන ගන්න එයා ආස ඉරිදරයට. හෙට ඉස්කෝලේ. එහෙමනම් මෙන්න මේ අධ්‍යාපනය මේ රැකියාවයි දෙක සයිකොලොජිකලි සම්බන්ධ කරලා මේ මාතෘකාව කතා කරනවා. එහෙම කතා කරද්දී අපි ඉස්කෝලේ යන කැමති නැති වෙච්ච අපි. එහෙනම් අපිට උගන්න පුතේ ඉගෙන ගන්න කැමති නැති වෙච්ච අපි. අපි අකමැති දෙයක් ඉගෙනගෙන ඒ අකමැති දේ කොහෙට හරි දීලා ජොබ් එකකට දීලා පඩිය ගන්නෙද්දී අකමැති දේ දෙන්න කැමති නෑ. මොකද අපි ඉගෙන ගත්තේ අකමැත්තෙන්. හැබැයි අද රසින්ත මේ සිං කරනකොට එයා ඉගෙන ගත්තේ රසට. එයා ආසයි මේ රස දෙන්න. එයාට සින්දු කියන්න තියෙනවනම් කොහි ගියත් එයා ආසයි සිං කරන්න. මොකද මෙයා සංගීතය ඉගෙන ගත්තේ ආසාවෙන්. එතකොට ඉස්කෝලේ දරුවට ආසාවෙන් දරුවා ආස දෙයක් ඉගෙන ගන්න නොවුනම දරුවා කොච්චර ක්වොලිෆයිඩ් වුණත් දරුවා ක්වොලිෆයිඩ්ලා තියෙන්නේ ආස දෙයකට නෙමෙයි ආස නැති දෙයකට. එතකොට ඒ ක්වොලිෆිකේෂන්ස් වලින් ජොබ් එකට ගියාම එයා කරන්නේ ආස දෙයක් නෙමෙයි ආස නැති දෙයක්. දැන් අර සින්දු ඇතුලේ තියෙනවනේ මේ ටයිම් ටේබල් එකකට නෙමෙයි යාලා මේ යන්නේ. උදේ එනවා තේ බොනවා දවල් කනවා කොහොමම ටයිම් නේ. අර සල්වා හපු ප්‍රශ්නේ හරි සුන්දරයි හරි ගැඹුරුයි. මොකද්ද මේ ජොබ් සැටිස්ෆැක්ෂන් එක? අපේ වගේ රටවල ඇත්තටම පැයට වැඩ කරනවා කියමුකෝ. පැයටකට පඩි ගත්තට පැයට වැඩ කරන්නේ නැහැ. අති බහුතරයක්. ඒක පෞද්ගලික අංශයක් තියෙනවා. හැබැයි ඒක වෙන අර කන්ට්‍රෝලින් සිස්ටම් මැනේජරියල් පවර්ස් ඒ ඔක්කොමත් එක්ක පෞද්ගලික අංශයක අඩු වුණාට ඒකෙත් තියෙනවා. ප්‍රධාන හේතුව ඔතන නෙමෙයි සල්. මේ මාතෘකාව වටින්නේ ඒකයි. මේක සයිකොලොජිකලි අපි බලන්න මේ දැන් කොහොමද හෙටට උත්තර දෙන්නේ දැන් හෙටට උත්තර දෙන්න බෑ ඒකට හිස්ටරි එකක් බේස් එකක් රූට් එකක් ගැන කතා කරන්න ඕන සයිකොලොජිකලි අපිව ඉස්කෝලේ හුරු කරන්නේ දැන් ඉස්කෝලේ යන්නේ මේ ඉගෙනගෙන යහපත් පුරවැසියෙක් වෙන්න හොඳ රස්සාවක් කරන්න ඔය වත් එක්කනේ අම්මලා කියන්නේ ඔබ කවුද රස්සාව ලොකුනම ආණ්ඩුවේ රස්සාවක් කරනවා හරි එතකොට අපි මේ ජොබ් එකට ඉස්කෝලට ගිහිල්ලා අපිට තියෙන්නේ ටයිම් ටේබල් එකක් හොඳට අපි තේරුම් ගන්නවා අපි වැඩ කරන ටයිම් ටේබල් එකට ඒක තමයි ඇන්ටන් ජෝන්ස් මහත්මයා කියපු එක දැන් රසින්ත රසකරි මේ වෙලාවත් එක තමයි වැඩ කරන්නේ මම කියන්නේ අපේ ශ්‍රම හමුදාව රැකියා වෙළඳපොලේ අකාර්යක්ෂමතාවෙන් වැඩිවෙන්න කාරක්ෂතම අඩුවෙන් ප්‍රධානම හේතුව තමයි අපි ඉස්කෝලේ යද්දී අපිව පුරුදු කරේ ටයිම් ටේබල්ස් වලට අපිව පුරුදු කරන්න ඕන වර්ක් ටේබල්ස් වලට වැඩසටහන් වලට කාලසටහන් වල තියෙන කාලයට අනුව වැඩ කරන එක වැඩසටහන් වල තියෙන වැඩවලට අනුව වැඩ කරන එක කාලසටහනට අනුව ඉස්කෝලේ වැඩ කරලා විනාඩි 45 පීරියඩ් එක වර ඊළඟ සබ්ජෙක්ට් යනවා වගේ කොහොමද 4:00 වෙන්නේ කියලා තමයි බලාගෙන ඉන්නේ කාලේ ඉවර කරන්න හදන්නේ අපි ජොබ් එකේදී වැඩේ ඉවර කරන්න නෙමේ ඒකට අපිට නරක ට්‍රේනින් එක දුන්නේ සල් ඉස්කෝලේදී ඒද ඉස්කෝලේ වැඩ සටහන් වලට දරුවා යොමු කරා නම් අපි දු මැත්ස් වලට අදාළ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේ ප්‍රැක්ටිකල් එක ඉවර කරමු එතකොට ඒක 10 මාර දෙක ඉන්ටර්වල් නෑ එහෙම එකක් නෑ මේක ඉවර කරමු එතනට ආවනම් ඒ හුරුවත් එක්ක දරුවා ලොකු වෙලා වැඩට ගියාම වැඩ සටහන් කරනවා දැන් වැඩේට නෙමේ එක දෙන්නේ අපි කාලයට කාලයට එක දෙද්දි වැඩ මග ඇරෙනවා. ඒ හින්දා තමයි මේ අකාර්යක්ෂමතාවය සහ සේවාව ලබා ගන්න එනාගේ ග්‍රීවන්සස් කියන්නේ. මේ අඳෝනාවන් කංකෙදිරි ගියම මේ සමාජයේ ඉස්සරහ මතුවෙන ආණ්ඩුවේ තැනකට ගියන් පස්සේ දවසකින් කරගන්න ඕන වැඩ දවස් 7ක් ඉදිරිය යනවා. ඔය කොට ආණ්ඩුවේ විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේ බැංකුවකට ගියත් ওই ප්‍රශ්න හැමෝ තියෙනවා කියලා හිතන්නේ. මම මේක කියන්නේ මේක දිගට කතා කරන මාතෘකාව සල් අවශ්‍ය නම් ඒක ප්‍රශ්න කරන්න. මිනිස්සු රස්සාවල් වලට යවනවා නම් මිනිස්සු පුංචි කාලේ මිනිස්සුන්ට වැඩ සටහන් දෙන්න ඕන කාල සටහන් නෙමෙයි. එහෙම නොවුනොත් රස්සාවට ගිහිල්ලත් ඒගොල්ලෝ කාලයට අනුව වැඩ කරනවා මිසක් වැඩවලට අනුව වැඩ කරන්නේ නැහැ. දැන් ඉස්කෝලේ තියෙන පැය පහේදී උදේ මහත්මයා කෙනෙක්ට දෙන්න පුළුවන්. ඔව් එතනට ඕන කරන කාල සටහනක් තමයි. මොකද නැත්තම් පීරියඩ්ස් ටික හරියටම මේ ටයිම් ටේබල් එකට හදලා බෙදාගත්තේ නැත්තම් දරුවට මේ පැය පහේදී ඒ සියලු දේවල් උගන්වලා ඉවර කරගන්න බැරි වෙනවා. එහෙම නිකන් කාලසටහනකට ඉස්කෝලේ යන්න ඕනේ වගේ එකක් හිතෙන්නේ නැද්ද? නෑ ඒ ඕන වගේ එකක් හිතෙන්නේ අපිව එහෙම ඒකට ඇබ්බැහි කරලා තියෙන හින්දා. දැන් ජපානයේ අවුරුදු 10ක් විතර නිකන් ළමයින්ට විභාග නැති එක ඒගොල්ලන්ට normal. හැබැයි අපිට abnormal. ඒ අපි මේකට හුරු වෙලා තියෙන හින්දා. දැන් ඔබ ওই ප්‍රශ්න කිරීම කරන්නෙම නෑ ඉතින් වැඩ 8ක් තියෙනවා. කොහොමද බැලන්ස් කරන්න කියලා. දැන් හිතන්නකෝ බුක් කීපින් කරන කෙනෙකුට තියෙන වැඩ කීයක් තියෙන කියලා බුක් කීපින් වලට අදාළ වැඩ කීයක් තියෙනවද සේල්ස් රෙෆ් කෙනෙකුට අදාළ වැඩ කීයක් තියෙනවද සේල්ස් රෙෆ් කෙනෙකුට ඇකවුන්ටින් තියෙනවද නෑ එයාට බොහොම සීමිත වැඩ පරාසයක් තියෙන්නේ හැබැයි ගණිතය විද්‍යාව සමාජ අධ්‍යයන ඉංග්‍රීසි මේ ඔක්කොම කරලා ඉවිල්ලා තමයි මෙතනට එන්නේ මම කියන්නේ ගණිතය විද්‍යාව සමාජ අධ්‍යයන ඉංග්‍රීසි ඔය ඔක්කොම ටික එක ඇක්ටිවිටි එකකින් දවසක් කරන්න පුළුවන් ඒකට අපි හුරු වෙලා නැහැ සූදානම් වෙලා නැහැ අපි මං උදාහරණයක් මේ ළඟදිත් මම වැඩසටහනකදී කිව්වා අපිට ගණිතයේ තියෙන අංග සාම කියලා පාඩමක්. ওই අංග සාම ගණිතයේ සමාජ විද්‍යාවේදී ප්‍රේමය, ලිංගිකත්වයේදී සෙක්ස්, විද්‍යාවේදී අය අපි ගෝ පැලෝපියනාල ඔය ඔක්කොටම සම්බන්ධ කරන්න පුළුවන්. මාතෘකාව අංග සාමය. ඒතර අංග සාමය සම්බන්ධයෙන් ඇක්ටිවිටි එකක් දුන්නා නම් ඒකට ඉංග්‍රීසිත් එකතු කරා නම් ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයන, ඉංග්‍රීසි මේ සියල්ල සම්බන්ධයි. දැන් අපි ජොබ් එකක් කරද්දී ජොබ් එකට අදාළව අපි පොඩි කාලේ ගත්ත ගොඩාක් ඒවා යූස් කරන උදාහරණයකට කෙනෙක් ආවම මුලින්ම hello good morning කියලා hina වෙන්න. හැබැයි අපිට ඒක නෑ. මොකද hina වෙන්න කියලා අපිට පොතේ ලියලා පුරුදු කරා. hina වෙන්න ප්‍රැක්ටිකල් කරන්න වැඩසටහන් තියෙන්න ඕන. කාලසටහන් ඇතුලේ කලියුතු දේ ලියනවා ඇරෙන්න කලියුතු දේ පාඩම් කරනවා ඇරෙන්න කලියුතු දේ කරන්නේ නැහැ. පාසලේදී කලියුතු දේ කරන්න නම් වැඩසටහන් ඕනේ. පාසලේ වැඩසටහන් නැහැ. තියෙන කාලසටහන්. කාලසටහනේ කරන්නේ වැඩ නෙමෙයිද? කාලසටහනේ වැඩ කරන්නේ කාලයට අනුව වැඩේට අනුව නෙමෙයි. වැඩ නෙමෙයිද ඒත් කරන්නේ ඒක කාලේ. කරන්නේ වැඩ තමයි වැඩ භාගයට කරන්නේ. වැඩේට මුල් තැන දෙන්නේ කාලයට මුල් තැන දෙන්නේ. time is not the first. work is the first තමයි අපිට ඕන. හැබැයි time is the first තමයි අපි මේ කරන්නේ. 3:00 මාරුවට අද බෑ හෙට එන්න. හැබැයි මේ මිනිස්සු කොළඹට එන්නේ පොළොන්නරුව ඉඳන්. පොළොන්නරුවේ ටවුන් එක නෙමෙයි. පාර දැන් අලි. අද රෑ වෙලා යනකොට මේ මිනිස්සු අල ගහලා මැරෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට දැනලා අද බෑ හෙට නෙමෙයි අන්තිම විනාඩි 5යි තියෙන්නේ. ඒක කරලා දෙන්න හිතෙනවා නම් දැනනවා. ඒ දැනෙන්නේ එයා පුංචි කාලේ ඉඳන් වැඩ කරලා තියෙනවා නම්. වැඩ කරලා තියෙනවා පුංචි කාලේ ඉඳන් එයා වැඩසටහන් වලට යොමු කරන්න ඕනේ. ওই 10 අවුරුදු 10 වෙනකන් ජපානයේ මේ විභාග නැහැයි කියලා කියන්නේ ළමයින්ට වැඩ දෙන්නේ, ඇක්ටිවිටිස් දෙන්නේ. පෙරපාසලෙන් පස්සේ ලංකාවේ ඇක්ටිවිටිස් ඉවරයි. කෙලිම paper oriented. මම හැමතිස්සෙම කතා කරන මාතෘකාව. මෙන්න මේ ක්‍රියාකාරකම් වලට මුල් තැන දෙනකොට මේ මිනිස්සු ආවේ කොහොමද? මේ මිනිස්සුගේ වයසේදී තරුණ කිරිබොන බබාලා ඉන්නවා. අම්මලඟ තියලා ඉන්නේ නැත්තේ. මෙයා ඉක්මනට යවන්න ඕනේ. එහෙම වුණොත් තමයි බබාට කිරිටි ගහ හම්බ වෙන්නේ. එහෙම හිතෙන්න නම් එයා මේ කොලේ ඉඳලා නැහැ. එයා මේ ටයිම් එකේ ඉඳලා හරියන්නේ නැහැ. එයා වර්ක් එකේ ඉන්න ඕනේ. එහෙම ඉන්න රාජ්‍යෝ පෞද්ගලිකංශයේ කෙනෙකුට දැනෙන්නේ නැත්නම් එයාට දොස් කියලා වැඩක් නැහැ සර්. මොකද එයාට ඒක දැනෙන්න තරම් පසුබිමක් එයාගේ අතීතයේ ඉතිහාසයේ පාසල් කාලේ නම් එයාට දැනෙලා නැහැ. ඒ හින්දාම හැමතිස්සෙම කියන්නේ වැඩෝ හදන්න නම් වැඩ කරන්න දෙන්න ඕනේ. හැබැයි මේක හැදලා තියෙන වැඩිපුර කයියෝ. කයියෝ හැදෙන්නේ වැඩ නෙමෙයි. අර විෂය කරුණු ටයිම් ටේබල් වලට තමයි අපි යන්නේ. වෙලාවට අනුව තමයි වැඩේ යන්නේ. හැබැයි අපි කරන්න ඕනේ වැඩේට අනුව වෙලාව තීරණය කරන්න ඕනේ. ඔය කියන මහ ලොකු දාගැබ් හැදුවේ ටයිම් ටේබල් වලට නෙමෙයි. වර්ක් ටේබල්ස් වලට. ඒ ටයිම් ටේබල් එකට වැඩ කරන ඕවා කරන්න යන කාලය තාම හදනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අර ඉන්ද්‍රිය ගෝචර නැතිකම හිතට දැනෙන්න තමන්ගේ ළඟට එන මිනිස්සයා දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. එක්තරා අවස්ථාවක මම තව මිත්‍රයෙකුද ලංකාවේ සුපිරිම සමාගමක ප්‍රධානියත් එක්ක කතා කරන ඔහුගේ කාර්යාලයේ වෙලාවේ ප්‍රශ්නයක් අරගෙන ආවා security එකේ head. ප්‍රශ්නේ මොකද්ද? එතන කාපාක්කයක් තියෙන ලොකු. ඒකේ වැඩ කරන එක්කෙනාට කායකින් අපි කියන දොස් කියලා. පාක් කරපේක. පස්සේ මෙතුමා කෝ යට එන්න කියන්න කියලා. එයාව මම එයා අහන මොකද උනේ? මම සර් මේ අපිට මේ සර් මෙහෙම පීචංගෙන බෑ සර් අපිට කතාරණ ඒගොල්ලෝ ඉගෙන ගන්න මේ එක එක්කෙනාට එහෙම වෙන්නේ අපි රස්සාව කරේ අපි මේ සර් ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු. ඔය දැන් මොකද උනේ? නෑ සර් එක්කෙනෙක් මේ බෑන සර් මේ එහෙම බන්න බෑන සර් අපිට. දැන් මේ ප්‍රධානියාට තේරෙනවා යාගේ එක්ස්පීරියන්ස් එකත් මෙයාගේ තියෙන හිත වේදනාව. හැබැයි මෙයාට නොතේරෙන දෙයක් තියෙන බවත් එයාට දැනෙනවා. ඒක මට මෙයාද කියන්න වෙන්නේ පස්සේ තේරිච්ච හින්දා. එයාට කවුද ඔයාට බැන්නේ? දන්නේ නැහැ සමන් දන්නවනම් බැනගෙන ගියාස මේ. නෑ මම දන්නවා කවුද ඔයාට බැන්නේ කියලා. කවුද? ඔයාට පඩි ගෙවන එක්කෙනා. කායක පාක් කරන කෙනා ගෙවන ෆී එකෙන් තමයි අතන එක්කෙනාට පඩි දෙන්නේ. ඒතර පඩි ගන්න එක්කෙනා හිතනවනේ මට පඩිය එන්නේ මං හින්දා විතරක් නෙමෙයි. මම මෙතන හිටියට වාහන පාක් නොකරනම් මට පඩියක් හම්බ වෙන්නේ නෑ. මට පඩිය හම්බුනේ හරි එක මම දෙක මෙතන වාහන පාක් කරන හින්දා. එහෙනම් මේ පාකින් එක තමයි මාව මේන්ටේන් කරන්නේ. ඒතර ඒ ආයතනයේ ප්‍රධානියාට තේරෙනවා වාට පඩි දෙන්න ඔය බැන්නේ වාට පඩි දෙන එක නා කියලා. හැබැයි අරයට තේරෙන්නේ නැහැ. ඒ නොතේරෙන්නේ ක්‍රියාකාරකම්, ඇක්ටිවිටීස්, වැඩ, වගකීම් අර වැඩ වෙන තැනට අපේ සමාජය ඇතුලේ පොඩි කාලේ නම් හුරු කරන්නේ නැති හින්දා කියලා මට හිතෙනවා. හොඳයි. අපි දැන් පොඩ්ඩක් වැඩේ පාක් කරගන්නවා. වාහනේ පාක් කරලා ටැක්සියක නැගලා යන්න හදන්නේ රසින්ත. එහෙනම් අපි පටන් ගමු. මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සුරයා. කවුද මිත්‍රයා මේ මම නොදන්න කොළඹ හාදයා. මම කොළඹ හාදයා මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සූරයා. මම ටැක්සිකාරයා මම කොළඹ හාදයා මේ මම නොදන්නේ කවුද මිත්‍රයා. චිත්‍රපටිය රැට ඇරෙන වෙලාවේ සද්දේ ඇසෙයි මගේ කාරෙකේ නලාව. මම දාන්නේ නෑ කෙනෙකුව මුලාවේ. කොයි කවුරුත් මාත් සමගින් හිනාවේ. මම 10න් පසු ඩබල් එකට කඩන්නේ. හැබැයි දන්න අයට එහෙම නෑනේ කරන්නේ. මගේ මීටර් එක ගිඩි ගිඩි ගා වැටෙන්නේ. සමහරු මට බැනලා තමයි බනින්නේ. මම ටැක්සිකාරයා. මම අරලා යන්න හරිම සූරයා. කවුද මිත්‍රයා? මේ මම නොදන්න කොළඹ හාදයා. මම කොළඹ හාදයා. මම ටැක්සිකාරයා. මම ඇරලා යන්න හරිම සූරයා. මම ටැක්සිකාරයා. මම කොළඹ හාදයා. මේ මම නොදන්නේ කවුද මිත්‍රයා. ලෙඩා අරන් රෝහලකට යන්නට දොස්තර මහතාව කැඳවන් එන්නට මෙන්න මෙවැනි වැඩක් කරවා ගන්නට සිද්ධ වෙන්නේ මගේ පිට පතන්න. දුප්පත් පොසත් කාටත් එක වගේ සේවය සිදුවෙයි හරියට මේ මගේ. හැබැයි වෙරිකාරයෝ දැක්කම පණ ගැහෙන්නේ. මම යන ගමනත් බයෙන් තමයි ඇවෙන්නේ. මම ටැක්සිකාරයා. මම ඇරලා යන්න හරිම සුරයා. කවුද මිත්‍රයා? ඒ මම නොදන්න කොළඹ හාදයා. මම කොළඹ හාදයා. මම ටැක්සිකාරයා. මම ඇරලා යන්න හරිම සුරයා. මම ටැක්සිකාරයා. මම කොළඹ හාදයා. මේ මම නොදන්නේ කවුද මිත්‍රයා. හොඳයි රසින්ත. මේ දැන් ටැක්සි වුණත් යන්නේ මීටරේට තමයි දැන්. ඒගොල්ලොත් හරි මීටරේට යන්නේ. සමහරවිට ඔහොම ඇරලා දාලා යන වෙලාවල් තියෙනවා. පොඩි ටයිම් ටේබල් එකකට ඒගොල්ලොත් යනවා. දැන් ඔය බස් දුවන්නේත් පොඩි ටයිම් ටේබල් එකකට. ඔයාගේ ටර්න් එක ඊළඟට. ඔයා 10:45ට, ඔයා 10:50ට. ඔහොම ටයිම් ටේබල් එකකට යනවා. කෝච්චිත් එහෙම තමයි. කෝච්චි යන්නේ හරියට වෙලාවට. හිටපු ගාම 10:45ට අම්බේපුස්ස දක්වා පිටත් වෙන දුම්රිය කියලා කිව්වට ඒක එන්නේ 10:45ට. ඒක නුඹට 11 මාරුවක් වෙනවා. එහෙම දේවලුත් තියෙනවා. අර උදේ දේවමුල්ල මහත්මයා කියනා වගේ මේක සමහර වෙලාවට මොකක් හෝ වෙනසක් කරගන්න වෙනවා. එක්කෝ ටයිම් ටේබල් එකකට වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් වැඩ ටේබල් එකකට වැඩ කරගන්න වෙනවා අපිට. රාජ්‍ය ආයතන මට හිතනවා සල් තාම අංකිරේ ගන්න කැමති නෑ. ටයිම් එකට තමයි ඔක්කොම යන්නේ වගේ එකකට එන්න. ඒක හරි. ඒ කියන්නේ අපිව දස ගණනාවක්ම හුරු කරලා තියෙන්නේ ඕකට. ඒ කියන්නේ ස්කෝල් එක වැඩ නෑනේ. දැන් ඔතන තව කාරණාවකට ගියොත් එහෙම දැන් රස්සාවට ඉන්ටර්විව් යනකොට අරගෙන යන්නේ මොනවද? වැඩ සහතික නෙමෙයි. විභාග සහතික. රස්සාාවට යන විභාහ කරන්න මෙනි. රස්සාාවට යන විභාහ කරන්න මේ. රස්සාාවට යන වැඩ කරන්න. හැබැ වැඩකර බවට දෙන සහතික මුණද විභාහ කර බවට දෙන සාතික. මේ විභාග සාතිකම්මුණ මොනො කලද වැඩ කරලන මේ පාඩන් කරලා. දැංග ගොඩක් තැංගල අපිහිතමකෝ ඔය ජොබ්බෙක් ගත්තැන් පස්සේ පාඩන් කරන්න දුනන හොඳර කරන්න. මොකද පොඩිකාලන පුරදුල දින පාඩන් කරන්න. ඇ ජොබ් එකට කිය පාඩක් නෙම කරන්න ඕනේ වැඩ. හැබ වැඩ කරලා පුරුද්දක් නෑ. රස්සාාවට ඇද මොනද ගෙන අන්ඩුවනතකට අන්න තන මොන තරම් සහති ගෙනත දමරලාවට අපි එක ආයතනල කතා කලා පින්ටෝ බෝඩ්සලින් ඕන. දැ සාමානෙන් ඉන්ටවකට කෝල් කරන්නේ අපි පුළොන්නම මාතෘකාවක් හැට ගන්න හරි වටනව දවසක සම්මුක පරීක්ෂණ ගෙන ඉන්ටවකට කෝල් කරනම අපි අපිට මුල සීවිස් ඇපලිකේෂන් සේනවා. එනේ වැැන් අපි තමු 150ක් එනවා. ඇබැ ගන්න පහළුවයි. එතුර මේ වන්නෙත් මූලික සුදුසකං පිල්ලපුුව පත්තරයට හරි කොහර ඇට්‍රයිස් කරපුුව තිීනය. එතුර මේ 150න් ගන්න පහල වනන්. බේසි කොලිෆිකේෂන් සල්ට අමතොර මොනවත් තියන්නේ කියල බලනු. මම බලන්න දෙකයි. එක මේ සහතිකෝල තියනෙව මෙහගේ ලයිෆ් එක තියෙනවත්. ඔලෙවල් සොල මැත්සල්ට ඒකක් තියන. මැත්ස් මෙයාගේ ඇගේ තියනවද. කඩදාශය වන්න මො කඩදාශවල නෙම පඩි දෙන්නේ මේ ජීවියට. දෙක තමයි මෙයාගේ කොන්ද කොහොමද පර්සනැලිටි කොහොමද. තැන් උදාහරණකටම හැමතිස්සම කියන පොඩි බාලගේ දෙමවපියන්ට කතා කරදි මම කියන්නේ ඔයාගේ දරුව ලොකු වෙලා තවරුදු 20කින් රස්සාාවට ඇද්දි ඉන්ටවෙකදි පළමු ලකුණු 10 හම්බෙන අම්ම තාත්ත හින්ද. මූලික සුසුකම් තියෙනම තමයි ඉන්ටර්වියු එකට ගෙන්නන්නේ. හැබැයි අතන දොරෙන් ඇතුළේලා good morning sir කියලා good morning madam කියලා වාඩි වෙද්දි එයාගේ දෙන facial expression එක තියෙනව නේද? ඒක කළුද සුදුද උසද මහතද දිගද නෙමෙයි. එයාගේ මූලික මූණේ තියෙන ආකර්ෂණීය ඉරියව් ටිකට තමයි මම පළවෙනි ලකුණු 10 දෙන එක මගේ හිතෙන් දෙන්නේ. ඒක ඉඳන් තමයි මම එයාගෙන් ප්‍රශ්න අහන්නේ. මෙයා කොච්චර ක්වොලිෆයිඩ් වුණා. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් එයාගේ නැත්නම් එයාව මේ සමාගමේ මේ ආයතනයේ සීට් එකක තියන්න බෑ. මොකද එයාගෙන් වැඩ ගන්න එන එක්කෙනාට මෙයාව පේන්නේ මෝල් ගස් ගිල්ලලා පඩි පෙළවන්න නගින කෙනෙක් වගේ. එතකොට එයා එන එක්කෙනාගේ ෆස්ට් ඒ කියන්නේ පළවෙනි තැනදිම ෆේල් වෙලා කතා කරන්න මෙයාත් එක්ක. හැබැයි අපි ආයතනට සාර්ථක කෙනෙක් ගන්නවා පළවෙනි තැනදිම ඒක සාර්ථක වෙන්න ඕනේ. ඒ සාර්ථකම හිනාව දරුවෙකුට එන්නේ අපි කොච්චර ට්‍රේනින් කරත්. හිනා වෙලා ඉන්නේ කියලා ටිකක් වෙලා ගියාම ඕක මැකෙනවා. අම්මා තාත්තා හිනා වෙලා හිටියනම් දරුවෝ හිනා වෙලා ඉන්නවා. තරවත්ය. අම්මා තාත්තා සාමාන්‍යයෙන් කතා කරද්දී හිනා වෙලා නැගින්නේ දරුවොත් කොහෙලාද හිනා වෙලා ඉන්නේ. මොකද children see children do දරුවා දකින්නේ පුංචි කාලේ ඉඳන් අර අම්මගේ මූණේ හිනාව තාත්තගේ මූණේ හිනාව. ඒගොල්ලෝ හිනා වෙලා ඉන්නේ. අර හිනාව කොච්චර දුර දිග ගියාද කියනවනම් චීනෙට ගියාර මල් විකුණන තරුණයා. එයාගේ මූණේ හිනාව විතරයි. ඔය තියෙන්නේ. ඒ බබාගේ ඒ දරුවාගේ ඒ තරුණයාගේ බලන්න හොයලා එයාගේ අම්මා තාත්තා කොහොමද කියලා. හිනා වෙලා කතා කරන අයයි 1000% sure. ඒක දැන් ඔන්න හොමයි රැකියා වෙළඳපොළ කෙනෙකු තක්සේරු කරන්නේ. මම ඔෆිස් එකට වැඩක් කරගන්න ගියාම මොකද්ද වෙන්න ඕනි කියලා අහනකොට හිනාව වැඩේ නොකරුණත් අපිට දැනෙනවා මෙයා පොසිටිව් මෙයා මේක කරන්න හදන්නේ කියලා. ඇයි කියලා හුවෙන් පස්සේ අපි දන්නවා වැඩේ chapter close කියලා. අපරාධය ආවෙනි වඩු දාගෙන කියලා. ඒ නිසා රස්සාවකදී මූලිකවම වටින දේ ඔය ස්කෝලෙන් ගෙන කඩදාසි ටික නෙමෙයි. ඒ කියන්නේ paper qualification ඕනේ නැද්ද රස්සාව? ඕනේ නෙමෙයි. ඕන ඒක ඕනේ ඉන්ටර්වයු එකට කෝල් කරනකම් විතරයි. මේක තියෙනවනේ සර්ටිෆිකේට්ස් වල තියෙනවා. මොනවාද? maths වලට A, english වලට A. give me self introduction about you. self introduction එක නෑ but ඒකක් තියෙනවා. english වලින් කියා ගන්න බෑ. ලොකු courses english වලින් කරලා තියෙනවා. හැබැයි ඒ course එක කරපු හින්දා තමයි මට එන්න කිව්වේ. හැබැයි ආයෙත් පස්සේ english බෑ. කම්පියුටර්වල කෝසස් ගානක් කරලා තියෙනවා. කම්පියුටර් එක ඔන් කරගන්න හරියට බෑ. ඒ නිසා අර කාලසටහන් එක ගිහිල්ලා විභාගෙ ගත්තු සහතිකයේ ඕනේ මෙතනට එන්න විතරයි. ආපු තැන ඉඳන් තියෙන්නේ කාලසටහන් වල එවන්නේ මේ වැඩෝ අපිට ඕනේ වැඩෝ ජොබ් මාකට් එකට ඕනේ වැඩෝ. වැඩෝ නැතුව කයියෝ ආවම කයියෝ වෙන්නේ සර්ටිෆිකේට්ස් වලින්. වැඩේ දුන්නම වැඩේ බෑ. හැබැයි දැන් අස් කරන්න බෑ. ලේබර් රූල්ස් තියෙනවනේ. දැන් ඉතින් තියාගෙන ඉන්න වෙනවා. මට මතකයි මම මේ පොඩ්ඩක් මේ ඉදිනේ සම්බන්ධය මම මගේ පෝස්ට් එකක් දැම්ම Facebook එකේ මම ඒක මේ මාක් කරගත්ත කියන්න. මේවර මේ ඉදිනේ තේමා පාඩය. පඩි ලැබන සියලු දෙනා වැඩ කරමු. පඩි ලැබන සියලු දෙනා වැඩ කරමු. හැබැයි අපේ ඔළුවට එන්නේ වැඩ නෙමෙයි පඩි. පඩි දෙන්න බෑ වැඩ නැතුව. දෙන්න නම් අපි ළඟ තියෙන්න ඕන. තියෙන්න නම් අපිට හම්බ වෙන්න ඕන. හම්බ වෙන්නේ පිටින්. මොනවා කරද? පිටට දේවල් අපි දුන්නට දෙනකොට තම හම්බුවෙන්නේ. එතකොට දෙන්න නම් මම මගේ ප්‍රධානියා ඒක මහා භාණ්ඩාගාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පැනි කරන සල් පඩියක් දෙන්න නම් මෙතනින් එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩ කෙරලා තියෙන්න ඕනේ. වැඩ නැතුව පඩි දෙන්න බෑ. හැබැයි අපේ රටේ සමහර තැනක තියෙන උද්‍යම මහත්මයා වැඩ කරමිනියටත් පඩි නැහැ. ඒ කියන්නේ හොඳට වැඩ කරනවා. මම කියන්නකෝ ඇත්තට මොකක් හොර කතා කරන. වැඩ කරන මිනිහට පඩි නැති තැනක් කියන්නකෝ සල්. නෑ දැන් හිතන්නකෝ රාජ්‍ය ආයතනයක ඇත්තටම හුඟ දෙනෙක් වැඩ කරන්න අඩු වැටුපටනේ. එයා යාගේ පැවරිච්ච කාර්යය ඉතාම හොඳින් කරනවා. එයා උදේ 8යිද 4:30ද ඔන් ඔෆ් ගාන කෙනෙක් නෙමෙයි. එයා ඊට පස්සෙත් ඉඳලා වැඩ කරනවා. හැබැයි එයාට ජොබ් සැටිස්ෆැක්ෂන් එක නැති වෙන වෙලාවල් තියෙනවා. එයා කරන කාර්යයට එයාට මාසෙ අන්තිමට ලැබෙන්නේ රුපියල් 40යි 40000යි 45000යි වගේ වැටුපක්. සල් මේක අමනාපයට ගන්න එපා. දැන් ওই ඔඩියන්ස් එක මං කියන එක මේක අමු ඇත්තනේ අපි කතා කරන්නේ. එක තමයි එයා එයා ජොබ් එක හරියටම කරනවා. එයාගම කැටගරි කෙනෙක් තව කෙනෙක් කෙනා හරියට කරන්නේ. හැබැයි දෙන්නටම හම්බ වෙන අන්තිමට 40000. එතකොට මට දුක හිතෙනවා තමයි. හැබැයි මම තේරුම් ගන්න ඕනේ උඹ වැඩ නොකරෝයි ගන්න 40000 මම වැඩ කරලා ගත්තේ. මම පන්සල් යන්න ඕනේ නැහැ. පූජවට්ටු වලට සල්ලි විදන් කරන්න ඕනේ නැහැ. මට පිං එක. එතකොට සතුටු හිතෙන්න ඕනේ. සැටිස්ෆැක්ෂන් එන්න ඕනේ. දෙක ඔබ මෙච්චර කාලයක් මං ගත්ත පඩියම තමයි ගත්තේ. හැබැයි ඔබ වෙන තැනකට ගියොත් මේ වැඩේ කරන්න ඔබට බෑ. මොකද ඔබ වැඩ කරලා නැහැ. මම මේ පඩියම ගත්තේ වැඩ කරලා. මට ඕන දැනක මේ වැඩේ දුන්නොත් මට කරන්න පුළුවන්. එතකොට යට සැටිස්ෆැක්ෂන් එක එනවා. වැඩ කරන මනුස්සය නොකරන මනුස්සය අතර පරතරේ නේ මම කියන්නේ. සමස්ත රාජ්‍ය සේවයටම පඩිමදි කියන එක. සමස්ත රාජ්‍ය සේවයටම නෙමෙයි. පඩි වැඩ කරන මිනිහටත් එක පඩිය නැති මිනිහටත් එක පඩිය. නේද ඒක තමන්ගේ වැඩ කරන එක්කෙනයි නැති එක්කෙනයි දෙන්නගේ අවුලේදී වැඩ කරන එක්කෙනාට වැඩ නොකරන එක්කෙනාගේ පඩිය ලැබුණාට දුක් වෙන්න එපා. ඔයාට එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. සහ ඔයාට කරපු වැඩේ ගැන මාර ට්‍රස්ට් එකක් මාර අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. එක්ස්පීරියන්ස් එකෙන් පවුලක් නඩත්තු කරන්න බෑ. එක්ස්පීරියන්ස් එකෙන් තමයි පවුලක් නඩත්තු කරන්න ඕනේ. ඒකට තමයි දැන් ඔය සල් කියන ප්‍රශ්න මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ඔය පැය කීයක් වැඩ කළා දවසකට? පැය 8ක්. රාජ්‍ය සේවයේ පැය 8යි. ලංකාවේ පැය 8ක් වැඩ කරලා ඔහොම වෙන්න බැහැයි කියලා අන්සැටිස්ෆයිඩ් වෙන කට්ටිය පිටරට ගිහිල්ලා පැය 18ක් වැඩ කරනවා. රස්සාවල් 3ක් කරනවා. ඒගොල්ලෝ ඊට පස්සේ සෙල්ෆිස් දානවා we are okay we are happy කියලා. එහෙමනම් මෙතනත් ඒක තමයි වෙන්නේ. ඔය ආර්ථිකමය වශයෙන් රටේ දුප්පත්කම රාජ්‍ය පෞද්ගලික අංශ දෙකටම බෙදෙන්න ඕනේ. ඒ ආර්ථික වශයෙන් දුප්පත් කරන කාරණා දෙකක් බලපානවා. එකක් තමයි රාජ්‍ය ප්‍රතිපත්තිවල අකාර්යක්ෂමතාවය. අනිත් එක තමයි මහජනතාවගේ අකාර්යක්ෂමතාවය. අපි කවදාවත් මහජනතාවගේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරන්නේ නැහැ. මේ රටේ කිසිම දේශපාලකයෙක් කතා කරනවද ජනතාවගේ අඩුව? කිසිම වේදිකාවක ජනතාවගේ අඩුව කතා කරන්නේ. කතාරු ඡන්ද දෙන්නේ නැහැනේ. මේක වැඩිපුරම අඩුව තියෙන කාගේද? ජනතාවගේ. මගේ මම හරියට වැඩ කරනවා නම් මේක වෙන දෙයක් නෑ. හැබැයි මම මගේ වැඩේ නොකර අනිත් අයගේ වැඩ ගැන හොයනවා. අපේ රටේ වැඩිපුරම රස්සාවවලදී කරන්නේ තමන්ගේ රස්සාව නොකර අනිත් අයගේ රස්සාව ගැන හොයන එක. දැන් ඔය චෝදනාව වෙන්නේ නැහැ සල්. අපි වැඩ කරන්න ආව නම් අර වැඩ නොකර ඉන්නකොට තමයි අපිට ওই හැමදේම තීරණේ. සහ පැයට වැඩ කරන් පස්සේ තව පැය 16ක් ඉතුරුයි. අපිට තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. අපි එහෙම කරන්න නැතුව අපේ ග්‍රීවන්ස් එක තල්ලු කරන්නෙම ආණ්ඩුවට. එහෙම නැත්නම් ඒ ආයතනයේ ප්‍රධානියට. නෑ මගේනේ පවුල. මගේ පවුල මේක මම ගොඩ ගන්න ඕනේ. එහෙමනම් කරන්න තියෙන හොඳම දේ තමයි මේ රස්සාවේ පඩි නැත්තම් මම අයින් වෙන්න ඕන සල්ලියකින්. මම වෙන තැනකට යන්න ඕනේ. එහෙම තැනකුත් නැත්තම් මම මගේ දේ පටන් ගන්න ඕනේ. දැන් එතකොට ගියේ ඒවට කොහොමද ප්‍රාග්ධනය කියලා. ඒව ගැන බොහොම ප්‍රායෝගිකව කතා කරන්න පුළුවන්. අපි ආයතනවලට කියලා කතා කරනවා. වෙලා තිබුණොත් ප්‍රශ්න කරමු. හොඳයි අපිටත් වැඩ නවත්තන්න වෙනවා. දැන් අපිට ලැබිච්ච කාලසටහනත් එක්ක අපි යන්නේ කාලසටහනකට. ඒ නිසා මේක අපිට දැන් වැඩ නවත්තන්න සිද්ධ වෙනවා. එහෙනම් ලයිෆ් කෝච් උදේ දේවමුල මහත්මයා බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනට පැමිණීම පිළිබඳව. එහෙනම් මගෙන් වැඩක් ගනිව් කියලා අපේ වැඩේ නවත්තමු. මෙන්න ජනතාව මෙන්න මේ ගීතයට ආව නම් මේ රටේ පඩිමදි නැහැ. සමන් කුලත් වැඳ එලෝ පලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් හඬ ඔහේ යනවා. දැවේ බිම් දිදී රදස් දුම් බැලූ හැමතේ යවව් මා එහේ මෙහේවා ගිමන්නිවා පොළොවේ. වලා කුලින් මැස සමන් කුලක් වැද එලෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් හඬ ඔහේ යනවා. රටේ මේ දනෝ තැතින්මා තැනේ රඳවා. මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා. වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා. හැපි සිඳි සිඳු තෙරේ වැදී karadiyen elo yanawa wala kulin bas saman kulak wed elo bala yanawa